හරි. ඉතින් අපි පැතුරුම් පත් ගැන මූලික දේවල් මූලික දේවල් කියන්නේ කොහොමද අපි ඔටෝෆිල් කියන ක්‍රමය පාවිච්චි කරන්නේ. ඊළඟට අපි කතා කරා පැතුරුම් පතක කොහොමද කලර්ස් පාටවල් වෙනස් කරන්නේ ෆෝමැට් කරන්නේ ඒ වගේම සිලෙක්ට් කරන්නේ ප්‍රධාන වශයෙන්ම අපි කතා කරේ කොහොමද කන්ට්‍රෝල් එක පාවිච්චි කරලා ඒ වගේම ෂිෆ්ට් එක පාවිච්චි කරලා ඒ වගේම මවුස් ක්ලික්ස් පාවිච්චි කරලා අපිට අවශ්‍ය කොටස් සිලෙක්ට් කරන්න කියන එක තමයි අපි මූලිකව කතා කරේ. ඉතින් අද අපි කතා කරමු දරුවනේ එතනින් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා කොහොමද ෆන්ක්ෂන්ස් සහ ෆෝමියුලා යොදා ගන්න කියලා Excel spreadsheet එකක කොහොමද අපි අන්දරලා ඉන්න තැන් වල යන්න බැරි සහ ෆෝමියුලා යොදා ගන්න. මයික් එක අපි ඕෆ් කරලා තියාගමු. මොකක්ද කියන්නේ? පූර්ණි මයික් එක පොඩ්ඩක් කට උඩා වලයි ඉන්න. ඒක හරි මම ඕෆ් කරන්න. මම හිතන්නේ යාට ඇහෙන්නේ නැහැ සබ්ජෙක්ට් එක. හරි. හොඳයි දරුවනේ. ඉතින් අද අපි කතා කරමු කොහොමද අපි එතනින් එහාට ගිහිල්ලා ෆන්ක්ෂන් සහ ෆෝමියුලා යොදා ගන්න කියලා. ඉතින් අද අනුමාත්‍රකාව ලියා ගන්න. අනුමාත්‍රකාව යොදා ලියා ගන්න දරුවනේ. පැතිරුම් පතක පැතිරුම් පතක නැත්නම් පැතිරුම් පත් වල ශ්‍රිත सर सह ओ चांदू सर ओ पुते मैं सर ගිය සතිය ආවේ නැහැ මේ සතියේ નોට් එකට කොච්චර ඉඩ තියනවද ඕ ගිය සතිය ආවේ නැහැ පොඩ්ඩක් ඉන්න අපි નોට් එක ගිය සතිය කතා කරේ මම හිතන්නේ ග්‍රේඩ් 8 එක ග්‍රේඩ් 9 එක කතා කරේ මෙන්න මේ ටික අපි කතා කරේ පැතුරුම් වා මේ ටික කතා කරද්දී හිටියන්නේ මූලික එක නේද මෙතන එනක හරි එතකොට පැතුරුම් පතක ඇති කෝෂ හරහා ගමන් කිරීම කියන එක. එතකොට පිටු පිටුවක් වගේ තමයි තියෙනවා. හරි පිටුවක් වගේ තමයි තියෙනවා. හරි ලියා ගන්න. පැතුරුම් පැතුරුම් පත්වල ශ්‍රිත සහ හරි අනුමාත්‍රකාව ලියාගෙන පැතුරුම් පත්වල ශ්‍රිත සහ ක්‍රියාවලීන් ගණිතමය සෝරි ගණිතමය ක්‍රියාවලීන් යොදා ගැනීම පැතුරුම් පත්වල ශ්‍රිත සහ ගණිතමය ක්‍රියාවලීන් යොදා ගැනීම කියන මාතෘකාව ලියාගෙන හරි අපි කියනවා ශ්‍රිත නැත්නම් ෆන්ක්ෂන්ස් කියලා ගණිතමය ක්‍රියාවලීන් වලට අපි කියනවා ෆෝමියුලා කියලා ෆන්ක්ෂන්ස් ඇන්ඩ් ෆෝමියුලා හරි මේ වචන දෙකක් තියෙනවා නම් හොඳයි ෆන්ක්ෂන්ස් ඇන්ඩ් ෆෝමියුලා ෆෝමියුලා වලට අපිට තනි වචනයක් කියන්න පුළුවන් දරුවනේ අවශ්‍ය නම් දකින්න මම එක බලන්න මට හරියට මතක නැහැ හරි සූත්‍ර සූත්‍ර කියන එක කියන්න පුළුවන් හරි ශ්‍රිත සහ සූත්‍ර
මේකටම කියන්න පුළුවන් තනි වචනයක් සූත්‍ර. පැතරුම් පත්වල ශ්‍රිත සහ සූත්‍ර යොදාගෙන. මට ඔගොල්ලෝගේ සාමාන්‍ය දැන් ඔගොල්ලෝ දන්න දැනුම අනුව කියන්න මොකද්ද මේ දෙකේ වෙනස? ශ්‍රිතයක් කියන්නේ මොකද්ද සූත්‍රයක් කියන්නේ මොකද්ද? ඔගොල්ලෝ දන්නා පරිදි ඔයගොල්ලන්ගේ දැනුමේ පරිදි මොකද්ද ශ්‍රිතයක් කියන්නේ මොකද්ද සූත්‍රයක් කියන්නේ මං කියන දේ ඇහෙනව නේද දරුවනේ? ඔව් සර්. හරි ඔයගොල්ලන්ගේ දැනුමේ පරිදි මට කියන ෆන්ක්ෂන් එකක් ෆෝමියුලා එකක් කියන්නේ මොකද්ද? ශ්‍රිතයක් හෝ සූත්‍රයක් කියන්නේ මොකද්ද? සූත්‍රයක් කියන්නේ මොකද්ද ඔයගොල්ලෝ දන්නවද? ගණන් වල දන්නවන්නේ සූත්‍රයක් කියන්නේ මොකද්ද? ගණිතයේ තියෙනව නේද මේවා? ෆෝමියුලා සූත්‍ර චන්දූප ඇහෙනවද මං කියන එක? ඇහෙනව සර්. ඔව් උත්තරේ දන්නේ නැද්ද? දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්න. සූත්‍රයක් කියන්නේ මොන හරි ගණිත කර්මයක් යොදාගෙන ගන්න. ඔව් සූත්‍රයක් කියන්නේ හරි නිවැරදි. ඔව් ගණිත කර්මයක් යොදා ගන්නවා නම් අපි කියනවා සූත්‍රයක් කියලා. ඉතින් උදාහරණයක් විදියට සූත්‍රවලදී නැත්නම් ගණිතමය ක්‍රියාවලිය අපි ඕනනම් ලියාගමු උප මාතෘකාවක් විදියට ලියාගමු මේක. උපකොටසක් විදියට මෙතන ගණිතමය ක්‍රියාවලියකදී අපි එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම සහ බෙදීම භාවිතා කරනවා විශේෂයෙන්. ගණිතමය ක්‍රියාවලිය යොදා ගන්නවා. එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදීම වැනි ගණිතමය ක්‍රියාවලිය භාවිතා කරනවා. ඒක ලියා ගන්න. සබෙඩින් එකක් විදියට ලියලා ඒක යටතේ ලියා ගන්න. එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදීම වැනි ගණිතමය ක්‍රියා භාවිතා වේ. වැනි ගණිතමය ක්‍රියා භාවිතා වේ. හරි අනිත් පැත්තට අපිට කියන්න පුළුවන් ශ්‍රිතයක් කියන්නේ ෆන්ක්ෂන් එකක් කියන්නේ මොකද්ද කියලා ගත්තොත් ඒක ගණිතමය ක්‍රියාවලියක් නෙමෙයි ගොඩක් වෙලාවට තියෙන්නේ සිද්ධ වෙන්නේ ගණිතමය ක්‍රියාවලියක් ඒකට විශේෂ කීවර්ඩ් එකක් නැත්නම් අපි කියන ඇවිරි පදයක් කීවර්ඩ් එකක් වෙන් කළ වචනයක් හෝ ඇවිරි පදයක් කියලා කියනවා. හරි සර් ඒ වචනේ අයිමත් කියන්න පුළුවන්ද අර යන්නේ පටන් ගත්තේ ඇවිරි පද ඇවිරි පද reserved words keywords keywords එහෙම නැත්තම් අපි කියනවා ඇවිරි පද reserved word එහෙමත් නැත්තම් අපි කියනවා වෙන් කළ විශේෂ වචන හෝ වෙන් කළ විශේෂ වචන කියලා කියන. හරි ඒ ආශ්‍රයෙන් අපි ගණිත කර්මයක් සිදු කරනවා. හරි වචන වලින් හඳුන්වා දෙන වලින් හඳුන්වා දෙන ශ්‍රිතයක් මගින් විවිධ ගණිතමය සහ තාර්කික ක්‍රියා සිදු කෙරේ. එහෙමනම් අපි කියනවා දරුවනේ ඒකට ශ්‍රිතයක් කියලා. විශේෂ අවිරි පදයක් නැත්නම් විශේෂ වෙන් කළ වචනයක් මගින් හඳුනා ගන්න ශ්‍රිතයක් කියන්න පුළුවන්. හඳුනා දෙන දෙයක් හඳුනා දෙන ශ්‍රිතයක් කාර්ය මාලාවක් කියලා කියන්න පුළුවන් අපිට මේක. හරි ශ්‍රිතයක් කියන එකට පරාණ ඇතුළේ අපිට කියන්න පුළුවන් කාර්ය මාලාවක් කාර්ය මාලාවක් කාර්ය මාලාවක් කියලා කියන්න පුළුවන්.
ආකාරයක නෙමෙයි තාර්කික ඈ මේ කිය අර අකුරු දෙක එකතු වෙනකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දරුවනේ ඒකයි මේ මේ විදිහට එන්නේ මම හින්දා මේ මෙතන පොඩි සුදු පාට කැල්ලක් දාලා එක අයින් කළා දාන්න හරි ලියාගත්තද ඔව් සර් හරි දැන් අපි බලමු මේ දෙකේ වෙනස හරි මේ දෙකේ වෙනස ඕගොල්ලන්ට ඕගොල්ලන්ට තියෙනවද ගිය සතියේ අපි ෂෙයා කරපු ලින්ක් එක නැත්නම් ආයෙ ෂෙයා කරන්නද chat එකෙන් සර් ආයෙ ෂෙයා කරන්න පුළුවන්ද හරි මම ආයෙ ෂෙයා කරන්න හරි අපි යමු ගිය සතියේ අපි කතා කරපු ෂීට් එකටම දැන් මේ ෂීට් එකේ ඕගොල්ලන්ගේ නමින් තියෙන ෂීට් එක භාවිතා කරන්න දැන් මේ තියෙන්නේ නොනිත්මා කුණරි කරේ නැද්ද ගිය සතියේ මං කිව්වා පුතේ පස්සේ කරන්න කියලා කරේ නැද්ද කරලා නැහනේ උඩ කෑල්ල අනිවාර්යයෙන්ම කරන්න ඕන කරේ නැත්තම් ඕගොල්ලන්ට තමයි ඒක පාඩු වෙන්නේ ඕගොල්ලෝ ඒ කියන්නේ පන්තියෙන් උඩරිම ප්‍රයෝජන ගන්න ඕන නම් පුතේ අනිවාර්යයෙන් කරන්න තෙවින්දු අද පන්තිය නැද්ද තෙවින්දු ඉන්නවා නේද තෙවින්දු ඉන්නවා චන්දූප නොනිත්මා නොනිත්මා හරි කාටද නැත්තේ එතකොට ෂීට් එක චන්දුපටද හරි චන්දුපට මම ෂීට් එකක් දෙන්න නොනිත්මගේ ෂීට් එකක් මම කොපියක් දාලා දෙනවා ඩුප්ලිකේට් එකක් දාලා දෙන්න චන්දුපට එතකොට එයාට පුළුවන් ඒක පාවිච්චි කරන්න අපිට හැබැයි ෂීට් එකක් හදා ගන්න ඕන චන්දුප අන්තිමට තියෙන චන්දුප නොනිත්ම පුනරි තෙවිඳු හරි ඔයාලා හතර දෙනාගේ ෂීට් හතර තියෙනවා මම දැන් ෂෙයා කරන්න ෂෙයා කරන්න මේක අපි එඩිට් ලින්ක් එකක් දෙමු මෙතනින් හරි ඔන ඔයගලට මම එවනවා chat එකේ හරි chat එකේ ඔයගොල්ලෝ ලින්ක් එක පාවිච්චි කරන්න දරුවනේ ඒක පාවිච්චි කරගන්න බැරි නම් මට කියන්න මම ඊමේල් එකට ෂෙයා කරන්නම් ඔයාලගේ පුනරි ඔයාලට එඩිට් කරන්න බැරි වුණේ මෙතන ඕන එකෙන් හරි එහෙම පාවිච්චි කරගන්න බැරි නම් මට කියන්න මම ඊමේල් එකෙන් ෂෙයා කරන්නම්. හරි. දැන් අපි කරන්න ඕන මෙන්න මේ දෙවැනි කාරණාව. හරි මම ටීචර් ෂීට් එකේ හදනවා. දෙවන එක තමයි මේ දෙවැනියට අපි වෙන් කරලා තියෙන එක. මම මේකට මුලින්ම පාවිච්චි කරනවා ගණිතමය ක්‍රියාවලියක්. එහෙම නැත්තම් සූත්‍රයක්. සූත්‍රයක් පාවිච්චි කරාදී ඒක ලේසි. අපිට කියන්න තියෙන්නේ සමාන ලකුණ ගන්න ඕන. අනිවාර්යයෙන්ම සමාන ලකුණ තියෙන්න ඕන. සමාන ලකුණට පස්සේ අපිට කියන්න පුළුවන් C C වල 14 මේ C වල 14 සෙල් එකේ අපි කියන ඇඩ්‍රස් එක කියලා C 14 එකතු කිරීම ඊළඟට D වල 14 D 14 එකතු කිරීම ඊළඟට E වල 14 E 14 කියලා අපිට කියන්න පුළුවන් හරි මේ ටික අපි සම්පූර්ණ කරමුද ටෝටල් එක හොයන එකයි ඊළඟට බලන්න ඇවරේජ් එක කොහොමද හොයන්න කියලා හරි ටෝටල් එක හොයන්න ඊළඟට ඇවරේජ් එකත් හොයන්න ඒ වගේම රෑන්ක් එක කියන්නේ කීවෙනියද කියන එක ඒක එපා ටෝටල් එකයි ඇවරේජ් එකයි හොයන්න පුතේ ටෝටල් එකයි ඇවරේජ් එකයි හොයන්න මෙහිදී කෝෂ ලිපිනයන් සමාන ලකුණට පසුව ගණිතමය සංකේත සමග ලියා දැක්වේ උදාහරණ කියලා ලියා ගන්න අපි එකතුව ගත්තේ සමානයි C14 D14 E14 එතකොට C14 කෝෂයේ D14 කෝෂයේ E14 කෝෂයේ එකතුව අපට ලැබුණා දෙවනියට සාමාන්‍යයගේ ලබා ගත්ත අපි F14 කියන එක F14 කියන එක තුනෙන් බෙදලා අපි සාමාන්‍යයගේ ලබා ගත්තා හරිද ලියා අවසන්ද තම ලියනවද ඔව් සර් ලියලි ඉවරයි ලියලි ඉවරයි හරි අපි බලමු මේක කරපු විදිහක් දරුවනේ අපෝ අපි ගිහිල්ලා අපේ ස්ප්‍රෙඩ්ෂීට් එකේ දැන් අපි පරක් වෙලාවේ කවුද අපේ යාගෙකට යමු රසින්දුගේ හරි රසින්දු තාම හදලා නැහැ පුතේ මම දන්නේ රසින්දු මොකක්ද උනේ කියලා හරි රසින්දු නෑ නේද හරි රිජොයින් වෙයි හැම මොකක් හරි ප්‍රශ්නයක් ඇති ආට කනෙක්ෂන් එකේ හරි චන්දූපගේ කී බලමු අපි හදලා තියෙනවා හරියට හරි නොනිත්ම හරි පුනරි හරි තෙවින්දු තෙවින්දුත් හරි හරි
मेके अभी करकेगन तीन विद्य बल सामान मेक डबल क्लिक करा पेनना कोश लिखने पेनना मे मेक डबल क्लिक करा बिट पेनना मे आर तीन सी विस्ई डी विस्ई विस्ई एकतम एकतुरा ఇదండి మేక డబల్ క్లిక్ කරాం పెరినో యా ఎవరేజ్ කරන් තියෙන්නේ f 20 ඒ කියන්නේ මෙයා මෙයාව 3ෙන් බෙදලා හරි අපි පුනරිකයකත් බලමු f 20 3ෙන් බෙදලා තමයි ఎవరేజ్ කරන් තියෙන්නේ හරි දැන් දරුවනේ ඔයගලන්ට මේක යම්තාක් දුරට කරන්න පුළුවන් අපි තව එක උදාහරණයක් අලුත් එකක් බලමු මම මේ අලුත් එක හරි මම මගේ ෂීට් එකේ අඳුන්වලා දෙනවා අපි බලමුකෝ මෙහෙම ඔගොල්ලෝ දන්නවද පුතේ මට කවුරු හරි කියන්න සෙල්සියස් සහ ෆැරන්හයිට් අතර සම්බන්ධය මොකක්ද සෙල්සියස් සහ ෆැරන්හයිට් අතර සම්බන්ධය හරි මට පේන්නේ දන්නේ නැහැ හරි කමක් නැහැ ඒක අමතක කරන්නක සෙල්සියස් ෆැරන්හයිට් ඉතින් අපි ගමු ඔයාලා දන්නවා බිට් බයිට් අතර සම්බන්ධය දන්නවද හරි මට කියන්න bit byte එකකට හරි bit කීයක් තියෙනවද byte එකකට byte එකකට bit කීයක් තියෙනවද 800යි 800යි නෙමෙයි 8යි නේද ආ bit තියෙනවා byte එකකට තියෙනවා bit 8ක් හරි bit 8ක් තමයි byte එකක් වෙන්නේ හරි මට කියන්න කිලෝබයිට් එකකට අක්ක දෙන්නේ කිලෝබයිට් එකකට මම මෙතන ගන්න බයිට් කියන එක තාජනගල කවුද ඒ අපේ ශබ්ද රසින්දු මොකද පුතේ උනේ ඩිස්කනෙක්ට් උනාද අනේ සර් මේ ෆෝන් එක මේ ඩේටා ප්‍රශ්න එනවා සර් එහෙමද මොකද සිග්නල් මැද්ද ඔයාට ඔව්දනේ සිග්නල් උම් මගේ දින ඩේටාත් මේ කැපෙනවා සර් ඉක්මනට මොකද්ද ඔයා පාවිච්චි කරන්නේ ෆෝන් එක සර් ලැප් එකෙන් යන්නේ සර් රවුටරේ මේ ඩිස්කනෙක්ට් කළ කම්පැනි එක ඒක නිසා මේ අද ෆෝන් එකෙන් යන්නේ ආ ෆෝන් එකෙන් පුතේ යද්දී ඔයා පාවිච්චි මොකද්ද මොබිටෙල් දාලා ඔක්ද මොබිටෙල් මොබිටෙල්ද ඒකේ තියෙනවා අර 249 හරි එන්නම් පැකේජ් එකක් තියෙනවා ඒක දා ගන්න මමත් ඒක ගොඩක් වෙලාට ඒක දා ගන්න එතකොට කැපෙන්නේ නැහැ එච්චර එක ටිකක් එඩියුකේෂන් පැකේජ් එකක් තියෙනවා පස්සේ මම එවන්නම් කොහට කි විස්තරේ ඒක දාගන්න ඒක එතකොට ඩේටා කැපෙනවා වගේ මොකද අනේ හා සර් thank you හරි ඔකේ zoom වලට එහෙම ඒක හොඳයි හා සර් හරි ඉතින් අපි බලමු bit 8ක් හරි bit 8ක් ඔයාලා දන්නවා byte 1යි මම මෙතන ලියනවා byte bit 8ක් byte 1යි बैट बैट मुका पेटाबाइट का क्या ने बिट किया था बाइट किया था हरी अबे होया मुझे दरुआ ने मेटी का हरी मम्मी टेबल को वाला दे नांग वाला डे तीन ने ओगलो दान नो दे मेरे का मट निकाल किया लेन किलोबाइट का डे बाइट किया था किलोबाइट का डे बाइट किया था और उत्तर देने किलोबाइट एक डे बाइट ओए कितने ना हाथ वास रहे थे पुते हाथे दी थी एंड किलोबाइट दें नॉनेट माँ के माली है ना नेट हाथ तरह तक होये थे माली की नहान नहीं नॉनेट उड़ा ही निश्चय हालांकि है हरी किया ना सर आप इतने हाथे दी आईटी थी बुन्ने हाथे दी बुन्ने द हरी और ना क्या ना केवल तीन आप उधर बालों में पीस तरे किलोबाइट एक डे बाइट किए द हाँ वही तीन चंदू बहारी एक दस विषय तरह එද්දස් 24 හරි 1024 ක් තමා කිලෝබයිට් ඒ කියන්නේ බයිට් 1024 කිලෝබයිට් එකයි කිලෝ බයිට් 1024 මෙගාබයිට් එකයි මෙගාබයිට් 1024 ගිගාබයිට් එකයි ගිගාබයිට් 1024 ටෙරාබයිට් එකයි ටෙරාබයිට් 1024
beta byte එකයි. හරි. ඒක මතක තියාගන්න. මම දැන් මේ ටේබල් එක ඔයාලට දෙනවා. ඔයාලා මේ ටේබල් එක පාවිච්චි කරලා දර්පණේ මම ඔයගොල්ලෝ ඔක්කොම දෙන්නම්. චන්දුපගේ එකට මම ටේබල් එක දැම්මා. ඊළඟට නොනිත් මගේ ෂීට් එකටත් ඒ ටේබල් එක දැම්මා. උනරගේ ටේබල් එකටත් ඒක මම දැම්මා. යාගේ ෂීට් එකටත් ඊට පස්සේ තෙවිඳුගේ එකටත් මම දානවා. ඊළඟට තව අපේ හිටියේ රසින්දුගේ එකටත් මම ඒ ටේබල් එක දානවා. හරි. දැන් මට හදා ගන්න ඕන මේකයි. හරි. මට ඕන බිට් වලිනුයි බයිට් වලිනුයි. හරි. මේක තමයි අපි දන්න දේ. බිට් බයිට් කිලෝබයිට් මෙගාබයිට් ගිගාබයිට් ටෙරාබයිට් අතර හා මේ තියෙන සමීකරණයක් තියෙනවා. කොහොමද මේව හැදෙන්නේ කියලා. ඉතින් මම මේකෙන් පෙන්නන්න. පේනව නේද? බිට් 8ක් බයිට් එකයි. බයිට් 1024 කිලෝබයිට් එකයි. කිලෝබයිට් 1024 මෙගාබයිට් එකයි. මෙගාබයිට් 1024 ගිගාබයිට් එකයි. ගිගාබයිට් 1024 ටෙරාබයිට් එකයි. සහ ටෙරාබයිට් 1024 පෙටාබයිට් එකයි. දැන් ඔයාලට තියෙන මේක පාවිච්චි කරලා දරුවනේ මම මේකක් දාන්නම් ටීචර් එකට. ඔන ටීචර් ගේ මේකේ තියෙනවා එක. මේකේ තියෙන සම්බන්ධතාවය අපි පස්සේ මෙහෙම එකක් හදාගමු. මේ සම්බන්ධතාවය පාවිච්චි කරලා මෙන්න මේ වගුව පුරවන්න ඕන. එතකොට මට දැනගන්න ඕන පෙටාබයිට් එකට බිට් කීයක් තියෙනවද? පෙටාබයිට් එකට බයිට් කීයක් තියෙනවද කියන එක මට හොයාගන්න පුළුවන් වෙන්න ඕන. හරි, අපි හිතලා හදමු බලන්න. චූටි අභියෝගයක් තියෙන්නේ. අපි හිතලා හදන්න උත්සාහ කරමු. බැරි වුණොත් කමක් නැහැ. ඔයගොල්ලෝ ලින්ක් එක ඩිස්කනෙක්ට් වුණොත් පුතේ මේකෙන්ම එන්න. බැරි වුණොත් කමක් නැහැ, මම කියලා දෙන්න. හැබැයි මුලින් ඔයගොල්ලෝ උත්සාහයක් දරන්න. මේ පෙන්නන විදිහට කොහොමද මේ වගුව සම්පූර්ණ කරන්න කියලා. මුලින් ඔයාලා උත්සාහයක් දරන්න. හරි, මම ඔයගොල්ලන්ට අවස්ථාව දෙන්නම්.